තාගත ෝ බික් අරහන් සම්මා සම් බුද්දස්ස අනුපපන්නස්ස මක් ගස්ස උපාදේති. බුදුවරු එතෙක් නෝපන් මගක් උපදවල්ල දෙනවා න වචනයත්තිනවා. මෙ නෝපන් මගේ උපදින හැටි පිළිබඳව විධ මාතෘකායටදේ මහධර්ම දෙශනා කරලා තියනවා. උදරණයක් කොස්සෙන් ගත්තුොත් මං මට මතකයි මම වපච්ා ාති වනනි රෝධන නි්බානන් කියන පදය අරගෙන නූපන් මඟ උපදින හැටිය. එදකොට මිනිසාට ඉපදීති බෙන මං වනු අදකි ල අපිීගෙන ගණ්ඩඕන මේ මංකයන්නේ මහාමාර්ගනවෙයි ජීවිතයෙන් එහා පැත්තට සැකසෙන මං එක හරි ලස්සන දෙයක්ම කියන්නේ ඕෑ මනුසේ ජීවිතය අවසංගනයෙන් පස ජීවතෙන්ඩ සයිපු්‍රතක් ජනය සම්පත් සල්ල හිමේවට කැමති නෑ එහහින්දා ඉස්සරහට කොහේ අරි තී නොනම් කැමති ඒනුව තමයිර හදාකාලිකු සරග හෝ නිරේ ගැන පල් කලාපොරොත්තුවෙන්නේ හරි සැපසම්පත් බලාපොරොත්තු වෙන්නේ හැමෝම එතකොට මේකට සාමාන්‍යයක නො මේ යනකට අරෙන් යනවා කියලා ොහොඳ පමණයි පස්සෙෙන් එන්නේ කියලා තියනවා එහමනැත් නම් පින් පව් වෙනවා පසු පස්ස කියලා ඒ වගේ ගීතවල මේක කියල තියෙනවා. එතකොට ඒ එහෙම වෙන්නේ බුදුන් වහන්සේ වදාලනනි සානවීන එක තිබෙන මගක් උපන් මගක් දැ පුඥ්ඥපාපපලූපගාප පින් පව්වල පලයක් වසෙන් මේ ගමන සිදවෙන්නේ කියන එක තථගතයන් වහන්තේ වදහර තියනවා ඒක ඒක උන්වහන්සේ උපදප මග නෙමේ එක මෙතන විග්ධහ කරලති නවා මං කීප එකකට සාමාජය සමාජය දන්නේ නිරියම් පාපකම්මන්තෝ ුඤඥකම්මන්ත සුගගතින් කිවිතරයි පාපකර්මය මග නිරය පින්නකර්මය මග සුගතිය ධ්‍යනකර්මය මග වබලව කියලත් එක ඉතියද වෙනවා මක් සේකිරේ මග නඋපන් මගක කියල යෙන්නේද. ඉතින් මේ කර්ම සම්බන්ධයෙන් ගත් කළ පාපයට බියවීම කියන එක විශේෂයෙන් අත්‍යවශ්‍ය කාරණාව. නමු කාමාපරාාව හරිමනුැරුම් හරි සත්ව ගහත්තන හරි තවත් දේවල් කරන හැටියට පාපේටවත් නීතීරවත් බිය බව පේදයන්නේ නෑ. මේ අයට මට හඳුනා දෙන්න පුළුවන් තැනක්ති නවා. ශ්‍රේෂ්‍ර සමවිද්‍ය විද්‍යාඥය හිටියා මහචරයන්දසන් රත්න පාලශුරෙන් කියලා දෙදස් පහැවිත රතුමන්ගේ පොතක් මුදරණ දවාරයෙන් පිට වුණ අවුදු පණහක් විතර තිස්සේ සොකය නෝජතයන් යොදා පරියේෂනයක සත්‍ය තොරතර මේ පොත රතුපාට පිටකොලයක් සහිත මූුණ මොකක් කරලා විකෘති වෙච්ච පින්තූරයක් සහිත එකක් තමයි තිබුණේ ඒ කාලී මට හමූන පොත මැති දට වඩා ප්‍රමාණය ලොකු සහ පිතුර වෙනස් වන පොතක් තිනවා නමුත් නම මේත් පේ ජීතය පල මොදම කළදන කර්මය. ඔය අපේ මනාහන්ඩ අවධහනය යොමු කරන්න ඇති අයට මේ ජීවිතයදී පල දෙන කරමය පොත කොහෙ හරි හොයා ගැන පොත කියවල බලන්න. එක මනුස්සෙක් කුකුලන්ගේ හිස කසා ගසා දමක් කුකුලන් සුද් කරල දෙන්න පපුරදදුලා හිටියයි කියලා. ඔගේ රස්සාාව කුකුල් මස්දන පනතියෙන ඉල්ල නොනෑම කුකුලෙක් ශනයම් වෙෙල්ල කපලා පස්සේ තටු ගහ සුද්ද කරල දෙනවා උට හරි විනෝ දෙදක්ක එක මෙල්ල කපපුහාම ඊට පස්සේ ප්‍රාණනි යුදැ ඉස්සල්ලා දැම් හොයා ගන්න බැරුව තට දෙක ගහගෙන තමයි වැඩවා කියලා කියන්නේ. එ කාලයාගේ ඇවෑමෙන් මේ මනුස්ස යට නිඩාගන්ඩ දයක්නතුවට මතක හැිට කුල්ලක ටඩ ගත්ක් ලතින්නේ. එමත් නැත්නම් මේ කුලෙක්ගේ තටු ගමින්ුකෝක් කල කෙදරි ගාන්න ප්‍රතිට දැනකට ජීවිත අවසානය කුලෙක් වගේ කෙදරි ගම මේගයි කෙලතමයි කියන්නේ දැන් එතකට ඒ ඔහුට විනිසාරුන් හම අපට නෑන අපිට කුල්ලු පේෙන් ෙත්න අපිද කළ බයි වෙන්නත් නෑ එතකට ඒ සත්ව ගාත්තන විපාක හුපිට පස ඇවිදිින්තියෙනවා දැන් ආපහු හිතින් එතෙන්ට පත්වෙලා ජැන් ජීවිතය අතෑරෙනකොට හොයන්න එතෙන්ට. පාප පලූඋපගා පාපය යනවා. එක තියෙන ඔය මේ උනුවතරෝ ඇඟටවක් කරලහතඩු වෙච්චය මෙම නැත් නම් නියපතු ගලෝන කොට ආදී වද දෙනකොට ෑගහනෝ දැකළ සතටු වෙච්චාය එවගේ පොරිම වදයක්ද්දීලා ජීවත්ව හිටියදී ඒක සතුට වුණ අය පිළිබඳ කතා. උන් සියල දන ජීවිත අවසාය මනවස් මානසික විකෘතිය තිය බවට පත්වෙලලා කරපුදී මට ආපහු පෙෙනිලා. බියෙන් තමයි පරලෝගයා කියතිෙන්නේ. එරකට ඒකට තමයි හදාගත්තා අපායට යනවා කියලා කියන්න. ඒක මොකදද කිය හොයා ගන්නකො ඒකතා තේරුම්ගන්ඩ ඕන කරනතමයි උපාදානස්සකෝ හංමච්ච උත්පත්තින් ප්ඥාපේමි. යුති හාපැත්තට උත්පත්තියක් සිදුවන නම් සිදුවන්නේ එක තාගතයන් වහන්සේ තනිවචනයකින් ගන්න උපාදාන සහිත වුණොත් කියන එක. ඒක තුංවාා කාරයකට බෙද අතියනවා ආකාරයට බෙදල උපාදාන සහිතවීමෙන් කාමරූප අරූප බවත්ත්‍රය යන එක නූපන් මගත්නමේ තියෙන මග. රථාගතයන් වහන්සේ මෙයින් මෙදන මගත්තමයි යඋත්්පාද කළේ. අර්මගේ යන්ට බුදුවරේ ෝන නෑ බුදුවරින්ගේ බනෝන නෑ තම මොනව හරිසිතින් කේතනාවෙන් මේ පාප මාර්ග හෝ පුුණ්්‍ය මාර්ගය හෝ ්‍යයාන මාර්ගයට අහුනොත් හෙවත් උපදානය වනොත්. අනාගතය සැකසෙනවා. එක තියනෙ පුද්දුම විදිහට මම සාමාන්‍යයෙන් දෙදස් පහහිවිතර ගෙවන්න ඇත්තේ ආයිතවසකද කියවල අලුත් අලුත් කතාව කතාවත් කියල දෙන්නවා මොකද මෑතදිමට හමුුව එච්ේ යම් යම් තොතුර වලත්. මේ හා සමාන කතා කියපුවා ඉන්නවා. යමියම් ප්‍රාණගාතයනි පාපධර්මයන් කරලා හිටපු අය රෝගී වෙලා ඇඳට වෙලා ඉන්න ඇැති. මේ ළඟට කාටත් එඩෙපයි කියල කිය නවා ඇඳවටේ ගිනිිදල් පිච්චයි කියලා. අනිත්කාටත්ේ ගිනි දැල් පෙන හැ නවත් ඔහු හුවේ ගින්න දැවනවා. මේකයි අපයි ගිනි දැල් කියලා පිගන්න නෑන අප යයි. එක ොවට හ ඉදිදර පත් ර ෙලල් පන හැමට යන්. ලස්සනමගේ වතනය තමයි අපායත් තියෙන වනවෙයි නෑත් නෙවෙයි අපායක් හදාගන්නවා මෙහෙදී ජීවත්තෙන්න ගිහින් පිපාසේ බඩගින්න නිවාගන්නනි ොසක් හදාගන්න මේ රණනාටික ජීවත්වවෙෙන්න්න කර ඕන නමුත් ඒකට ජීවන මාර්ගය වසයෙන් පාපය ගත්තොත් පාප මාර්ගය ජීවත්්‍යනො ඇත රක්නේ පවින් සසරත් හදනෝ අ කතා ඔබට සිදුවෙන්න පෙර යම ඔය හැත්තකේ අපෙල් සමය අසූතුන විීෂණ සමයකන කාරණාවලදී එබඳු මිනිස්සුන්ට වද දෙන්ට කැමැති නිලධහරීන් එවැයන් විකෘති සොයක් ැබූ බව. ඔවුට වැඩිකල් අන්ට මත්තෙන් මනසවිකෘති වෙලා අනුන්ටකල්දේ තමන්ට පලදුන් බව විශාල ප්‍රමාණයක් තින්න වය ඇත්තැකගේ ස හසුල්තුනය අවස්ථාවල රපු දේවල්. එතින් මේකෙන් පෙන්න්නන්නේ ජීවත්වෙන්න. මානවහිතවාදී වෙන්න සත්ව හිතවාදී වෙන්න. ජිවහිතවාදී වෙන්න පරිසර හිතවාදී වෙන්න. මොකද එහිතවාදී වෙනගේෙකේ තේරම උද උකරනවා කියන එක. ඒ මොනෝහරි වන සඳගියවත් පරිසරය හරි සත්වහරි එයින් ඔබ ඔබ ඔබේ සිතට එකතු වෙනවා ඒ නරකපුරුද්ද දැන් ඒක ජීවිතේ බලවත්වෙනවා එතකොට ඒක බුදුන් වහන්සේ වදාළ නූපන් මගනෙමි මේ සමාජයේ විධ රටවල විධ ජාතින් විධාගමකින් ජවත්වෙනවා නොවතවුන් පටජාආර්ථක වශයෙන් දියුණ කිරීම සඳහා. සාධාරණ යුක්ති සහගත වෘතිීන් වෙනුවට පාතාල ලෝකයේ වැඩ හෙමනැත්නම් මුහදු කොල්ලා කරණය එහෙමත් නැත්නම් විශාල වසයෙන් සතුන් ඝාතනය කිරම් මැෂෙන් ්‍යන්ත්‍රිකව ඕවා. පින් පවවිපාක විස්සාරව නොකර රටවල කරෙනවා ප්‍රදහස් කරන්න. නමුත් යන්තරයට වැඩේ බාරදුන්නත් තමන්ගේ චේතනාවෙන මේ ජීවත්වීම අයිතිය පිළිගන්න නැති සත්තුන්ගේ. එතකොට ඒක අදාළ ක්‍රියාව නැවතැවත කිරීමෙන් තමන්ගේ සිත බවට පත්ව නවා අ එකයි වෙන්නන්නේ තමනුණුත් එතෙන්ට වැට නවර අනුන්ට වලපන්න ගිාම තමන් වේ වැට නව කියලා කියන්නේ අන්නන්නේවාගේ එකොට වැටුපවත් නිවාසලත් මොකක්වත් මෙමේ ඊට පස්සේකට විපාක දෙන්නේ තමන්ග සිත මනොහු බංගමා දම්මායටතේදී මෙන්න මේ විපාකදීම කියන කාරණාව තමයි සසරහදන්නේ එක තුංආකාරයකින් සසරහදන බව එක පැත්තකට පාපෙන් එක පැත්තකට පිනෙන් එක පැට්ට ධානෙන් පාපය උපාධානය පිනය උපාධානය ධ්‍යනය උපාධානය කකිනවචනයටය අස උපාදානස්ස. එනිසා ඉගැන්වීමකින් තොරවම උපාදාන සහිතවීම මිනිසාගේ දුරුවලකමක් එනිසා බෞගමන හදන එක සිද්ධ වෙනෝ ඒක වෙන්න කොහොමද කියම මද පැහැදිලි කරන්නේ චිත්තා අභ්‍යන්තරයට ඉතුරුවෙන හේතු තුනක් බලවත්වීම ඒක පොතේ තිබෙනවා පාසලිත් උගන්නවා පොත තිබුණාට හෝ පාසලේ ඉගැන්වාට නව තින්නේ නැහැ. ඒක ප්‍රිපිටකේ සඳහන් පෙළ දහම තුළ පෙලක්තිය නෝ. පෙළ පාඩක්තියන කතමා බොහෝ දෙ නාටති බෙන්නේ. නත් පෙළ ඔබ තුළින් දකින්න පුළුවනි නම්. අන ඔබ තුළින් දැකීමමතුලතම ට පැදිල දක් ඇත් වෙන මේ එක මෙම වෙනවා නේද. තුින් දැකීමේදී බේ ජවිත තුළ ජවිත එකක් වසයෙන් අරන්න මේ දකින්න වෙන්නේ. අන එතෙන්ට එන්න මේ සමාජයට අමාරු වෙලාතියනවා ඔඋන් ජීවිතය එකක් වසයෙන් කල්පනා කරන්නේ එක්කෙනෙක් මේක ඉන්නව අය තමයි මම කියලා කයි මම කියලවත් කොහත් හිතනවතාව. නමුත් මේක සිදුවන්නේ මොහොත මොහොත උදාහරණ ගන්නවාන තත්පරකටුව ඒගෙන් ගන්න නෑ ක්ක්යම ත්පර ත්රට දත්පරින් බාගෙන් බාග තම යන්නේ හැම වෙලාම ත්වර වාගයක්තවල ම රුලොස්සක දත්රකට ුතියෙන්නේ දවසක් ගියත් අවුරුද්දක් ගියත් අන්න වගේ අපේ ජීවිතය අවුදු අසුව අනුවයි කිිවටකු ගතවෙන්නේ අවුරුද්දෙන් අවරුද්ධ මාසයෙන් මාස සතතියන් සතිය දවසෙන් දවස පෑම්පෑ මිනිත්තුවෙන් මිනිත්ව කඩාර හම තවටික් හට මොහොතින් මොතර එ මේ මොහොත ඔබ තුළ ක්‍රියාමක වෙන්න කොහොමද. අන්නේ මොහොත ගැන අධහනියමු කරන්න වෙනවා එකොට ඔබට තේරෙනවා බුදුන් වහන්සේ වදාල මෙ මොහොත්ත තුළ සිදුවෙන පරිහානය පරිහාන දම්මං ඕෝබික්කවේදේශස්සාම මොත තුළ. ඒක නූපන් මග නොවෙයි ඒක මිනිසාකර තින ගාරාරයඒක් කෙනනාගගේ චරිතලින් පෙන්න්නන්නේ කායස්සබදෝ පරම්මරණා කියලා ඒ ඒ මොහොත වැරදි ආකාරයෙන් නැත අවභාවිතා කිරීමෙන් නොයායුතු ප්‍රවිශ්ඨ නොවේුතු ගැලවැඩ මං නැති අති දීර්ග බවගමනකට මේ මං සලුසා ගන්නේ එක. ඒෝක විඩාගව මෛත්‍රී මහනාහිමියන් ලොවැඩසකරාව නක ්‍රපිටක යෙන තැන කිය තිනවා. ත තින තැනවේ එක පාලියන් තියනක ංහලෙන් කියීල තියනවා. මේකවත් අපේ සමාජයට දේරෙන්නේන බලන්න කලකින්නේ බුදු කනේ කුුණ උපදින්නේ දුකකිනිමිනි සත් බව ලැබ ගන්නේ මෙදෙකින මෙසාසර දොක්දුරලන්නේ සුදනනිකිම වරියනො කරන්නේ තෙරුම බලන් බුද්ධෝත් පාදෝ චදුර ලබෝ බුදුව රූපදින්නේ කල්ප ගණනකට පස්සේ එතකොට ඒ යුගයේදී මිනිසත් බව ලබාගන්නේ සත්ත කොට්ටාසාතරින් දුර්ලභ ගනය කලාතුරකින් කෙනෙක් සසරදුක් දුරලන් අවශ්‍යයකි එලකින්නේ බුද්ධෝත් පාදයයි සත්මිනි සත් බවයි මෙදකිනේ මේකත් තේරුම් ගත්තනන් දිවිල්ලෝකින් නිවන්ඳවන් දකිට බාවනා කරන්නඩ උගන්න නෑනමේ රටි කවිපදේ ත්‍රිපිටකේ තියෙන පාලිය සිංහල පරිවර්තනය මෙදකෙ මේ සසර ද මේ සසර දුක්දුරලන්න්න මේ බුද්ධෝත්පාදයයි මිනිසත් බවයි තුළ සද්ධර්මය හම වශ්‍යයි. ම නිසා උපකල්පනය කරනම් මිනිසාට පමණයි අපේ මේ කතා කරන්න හදන අනුපන්න්නස්සමක් ගස් නූපන් මද හම්බ එන්න කියනෙක්. එන ඒ අට බුදුන් ඔයා අමත් අමුන්වහන්සේ අමන්තනය කරන සුදනන් ය යුග උපන්නයි සුදන්නන් බඩව කිම වීරය කරන්නට සසර දුක්තරලන්න. මේ වගේ මේමා ඔප්පු කළ හැකි තැන් දෙබි දොහයාගන්න පුළුවන්. දැන්නකට හෙම නං අපට උපන් මග පළමුුව තේරුම් ගන්න උපන් මගේ ත්‍රවිධාකාරය තමයි තමන් විසින් එක්කැස් කරන කර්මයන් තුළ බවගමන සකස්සන එක කයින් ඔබ නොගයාට ඒ ඒ හේතුවේ පලේ වසයන්න වහේතුව උපාධානය පලේවසෙන් පින්හේතුව උපාධානය පලේවසෙන් ්‍යන හේතුව උපාධානය පලේවසෙන් බෞගවන සකස්වෙලා මේ බුද්ධෝත් පාදයක මිනිසත් බ ලබූ මොහොතේ සදහම් තේරුම් ගන්න නැතුව ඔබ නොසලකා හරිනෝ එකනම් නාි ගච්චන්ති. එනය කර සැලකිලිමත් එන්න. අනතුරවේෂණය ෙක් මවාගේ අප හ රි දිවලෝක හම ලෝක හරික හැර පුළුවන් කියලා හිතනවා. මගන්න නොම ටේ සහරයි ඒක විශාල මුලාවක්. මොකද මේ යොම්කිසි විශා පිට්ටනියක පිටවේ දොරොට එක යිතිෙන්න කියල කල්පනා කරන්න. පිටටනිය ඉන්නයි නිරන්තරයෙන් වේගෙන් දුවන්ඩව හරර මොකදද සංගීත පුට තර්ගෙවාගේ. සංගීත පුට තරන්ගේ මේ ටම එක්කනක් කයින් කරන්න හදලතියෙන්නේ. අයි වෙනවාම යනිවාරයම එනිසා ඉද ග්ඩ බලාන දුවන්දවන. එවගේ මේ සසර ගමනයේදී වම්නීමේ දොරටුව සීවිතයි. සසර ගමින් වේීම සහා දොරට යුර්තනක ස තයි දොරටලුවට ලළඟට ආ හම තමයි එලියට අන්නඩ පුුව අනිත් පත්තර ග මදරනය. එනිසා මම මම පැදිලි කරන්නේ අපයත් දොරටුව නෑ වි ෝකෙත් දොරට නෑ හමලෝකෙත් දොරටුව නෑ මනුස්සලෝකෙත් බුද්ධෝත්පාදය තුළ සදම් හමුවීමම තුළ පමණයි දොරටුව ඇතිබෙන්නේ ඒ ඒකක් වටිනාකම ඔබ ඊට සමීපවී ඇතිකම ඔබ පින්නවතුන් අතර පිනෙන් උපරිමට ඇවිදිම් ඇති බව ඔබ නැත්තන් සුද්ධනෙක් බවසා ඔබට මෙෂණ සම්පත්තිය ලැබී ඇති බව තේරුම් ගන්න පපුළුවුවෙන් දැන් කොහොමදාර බව ගමන හැදෙන්නේ. තත්පරය තුළ සිදුවේ නොවගේ අපි එක ඔබ ජීවිතය ගත්තොත් එහෙම තත්පරයේ නැමතිශණය කාලය අපි ඔබට ඉිදිරිපත් කරන්නේ ඇහැත් තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ සිත තුළ සිදුවෙන් නාව සිදුවීමක් වසයෙන්. හයෙන්ම සිදුවෙනවා එකකින්. මෙන්න මේ සිදුව තුළ ලෝභක්ය වෙනුවට දේ සක්හය වෙනුවට මොහක් හැ වෙනුවට ්‍රාග වේපුල්ලං දෝස වේපුල්ලං මොහො වේ පුල්ලං විපපුලත්වයට පත්වීම නැත්තම් බලවත්වීම සිදුවෙන බව බයිගෙනගන්. අනේ විපුලත්වයට පත්වෙන මොහොත ඉගනගත්තත් ඇතත් කෙනෙක් අතින් සිදුවෙන කරුණක්. එතකොට ඒ මොහොත ඉගෙන ගණ්ඩ වෙනවා මෙහෙමයි වෙන්න කියලා අපි නිකම පුද්ල වසෙන් ජීත්වමත් හ මෝ ගැන හොයන්නනෑ. ඒ මොහොත වලක්වන්න මොකක්ද කරන්න ඕන ඒ ො බන්ධනයට පත්වන විදි හද අනතියෙන්නේ. කොහොම ජීවත්ව වනත් බන්ධ බැඳී පරලෝයන එක ද සූත්‍රේ ල සඳහන් කරනවා බද්ධෝ ජයති බද්දෝ මීඇති බද්ද අස්මෝලෝකා පරම්ලෝකන් ගච්චති උපදින්නෙමත් බැඳිලු මේය අන් එත් බැඳි ලු බැඳදි ලහින්ද මෙලවින් පරලෝටයනවා. මෙලවිින් පරලෝට යනවාගේ නවාතන විග්‍රහ කර හම මෙලවින් පාපචේතනාව උපාධානය වනත් දුගති ගාමිත්තයට යනවා පුන්න චේතනාව බන්ධනය වුනොත් කාම සුගතියට යනවා. ද්‍යාන ශේතන බන්දය වුනොත්. දන බබලෝටය නවා අස්මාලෝකම් පරන්න ලෝකන් ගච්චතිය. ඒ නූපන් මඟද ඒ මිනිස් සමාජය තිබෙන මං තුනක් එකට වඩායකක් හොඳ බැලු කර ප්‍රතිඵල වශයෙන් විපාක් වසයෙන් හොඳ නමුත් ගමනු නිමා නොවන එක ඉතින අනුපන්නස් මගස් පා දේතිී කියන පදේ කියලදට ම දකි නෑ බදුවරේ ක අපාය පහළ වෙලායි යි කියලා මදකින්නෑ දිවියලෝක බදුවරේ පහල්ල බනකි නවායි කියලා එනිසා බුදුන් වහන්සේ කාලේ දී පේදසේ කුලේ මවල මවකසකතාවේකයි හහිබැර නිසා. මමදකිනෑ රූපිය අරුප බඹලුව මේ ගැන වගන්නන අයින්වායි කියලා. ඒ ඔක්කෝටම මගුල්සක් කල කියන්න මගුල්සක් මම කළ මෙතෙන් දකින්නේ ඒ වා මංගල චාරිත යෙහි දනම මගු සක්කල කියලා කියන්නේ මෙ මංගල කටයුත්ත කරන්න පුළුවන් නිසා. මොකක්ද මංගල කටයුත්ත සු නක්කත්තන් සු මංගලන් නැකත උදාව නෝවට මංගල්ලය කරන්න පුළුවන්. කුමක් කියලා දෙක පෙන්නු ලති වෙෙන්නේ පසුගේ ධර්මදේ සනවත්ද දෙකත්මමාකු තක් කලා අවදියවුත්ැන් පටන් මධ්‍යාන හර නිදටය අතරු යමෙකුට එ මම හවබ ස්ත්‍රපුරස ගිපැඇදි ඕන කෙනෙක් වුුණට මක් නෑ ඒ මොහොතේ කායනකයෙන් වාචාය වචනයෙන් මනසා සිතින් ඔය බව බන්ධනය හදන කටයුත්තට ක කිය නවා අ දුස්චරිතය කියලා. ලෝබ වේපුල්ල දොයස වේපුල්ල මොහො වේපුුල්ල ක්‍රියාවක් කරනවා නම් අවමංගලන් නැකත අවබාවිතාකිරීම සහ මසුමංගලන් එන්නේ අන්නේ මොහොත කායේන වාචා මනසා කයින් වචන හෝ සිති අවස්ථාව සුචරිත රන් සුරජරිතං චරන්තති කියන පදී සිංහලට පරිවර්නය කර ගෙන ප්‍රතද්්‍යන පුදගලයෙක් වසෙන් වැඩදි වැඩෝවෙලා හොඳ වැඩ කරන කියනවචනට ගන්න එපා. එක සම්මතයට නැත්තං පුරභග ප්‍රතිපදාවට හරි. ද ද්චතය හොඳද සුචරිතය කිය ගත්තම පුද්ගලෙක්ස න පහ එකොට ඉතකට එන්නේ නරකදේ පාපකරමය හොඳදේ පුුණ්ණි කරර්මය කියලා. නෞත්ම දුස්්චරිතය සුචරිතය ඔබ තුළ. මම දකිනවා උපාධානයේ දුෂ්චරිතයයි. උපාධානය නොවී හවසන්නීම සුචරිතයයි. අන්න අම්කිසිකීමට උදේ කාලයේ දවල් කාලයේ සවස්කාලයේ කයින් වචලින් සිතින්. සුචරිතේම හැසරෙන්න්න පළුවන්න. ඔහුට තමයි බුදුන් වහන්සේ වදාල පරිදි උදෑ සනත් සුභවෙන්නේ දවුළුස් සුභවෙන්නේ සඳදාව සුදුවෙන්නේ. අන්න ඒ බුදුන් වහන්සේ වදාල සුචරිතය තමයි නූපන් මඟ. ඔබෝපේ ජීවිතය තුළ අවධ වුණන් පස්ස ඉන්ද්‍ර යනුතුර උදාවෙනන මේ නැකත. එකක් නෙමේ. සාමාන්‍යෙන් අටයි දහතුර නැකතනම් අටයි දහතුන උදේකයි හැඳෑවික විතරන තියන්නේ දවසට. මේක හෙම ඉලක් උරලොසු ඉලක්ක මක්නවේ හැම මොහොතම අවදියව තැන් පටන් මේ උදාවෙන මොහොත නැකත. සසරේ ඇවිදින වළකපා ගණ්ඩත් අවස්ථාවේක එතකොටඒ අවමංගල සසරින් මිදෙන්ට අවශ්‍ය කටයුත්ත කරන්නත් ඒ එක නැකත අන්නර් නූපන් මග කියලා කියන්නේ. මෙන්න මිනිසාට මෙන්න බව බන්ධනය වෙනුවට බව නිරෝධය සිදුවෙන ආකාරය පැහැදිලි කරදීම නේද. මොනවෙන් ගත්තත්. එකට එක පාරායි තියෙන්ෙ කෙලාහි තන්නේ පාරිෂ්නාායක මාර්ගය විතරයි. පචුපදනස්තන්දය අනිත්තු කනල්සෙන් බැලිවිතරයි සතුස්සත්්‍ය ආබෝධය විතරයි, පටි් සම්පාද විතරයි වචනගොඩක් තින්නේ. යඕකෝගෙන්ම කියන්නේ ඕක එකක් එකර මමඒක මාතෘු කවලින් පැහැදිි කරන්නේ. මහිතන්නේ වතාගතයන් වහන්සේ පහලවෙනට මිනිසුන් අයිදාහිටපු අධ්‍යාත්මක ගමන් මගේ ගියා අය භාවිතා කලාව වදන් සෙටමේතින් වදන් වැල්. ඒවා ඔවුන්ගෙන් අරගෙන ඔවන්ඩ කිනවට අ ඔවුන් ැකල තිබි ලෝකි කර්ථපමනයි. අ සුචරරිත හොඳදේ දුස්ටැරිතය නර්කද කිය. න්වහන්සේක ආර්යයාර්ථයටට සුචරිතය වශෙන් සානාර්්‍යයාර්තයේ දුෂ්චර්තය වසෙන් යොදල අරත් ගහැකිීම මයි අ බුදුන් වහන්ේ පහළවීමතුළ නූපන් මඟයි පදවීම. අන වර්තමාන අපටත් තිබෙන ප්‍රශ්නය තමයි මේ ආර්යන් භාවිතා කළ අර්ථය හීනවීයමින් ප්‍රථජ්ජානය දීපු අර්ථමගින් අපි මේවා නොගැමුුරු කරගැනීම සෑම දෙයක් සම්බන්ධයෙන්ම කතා කරනකොට බොහෝ දෙනාට තිබෙන්නේ නොගැඹුරු දැක්මක් කියන එක වචනින් අහුවෙනවා. නමුත් අනුපන්නස්සමගස් උපාදේති නූපන්මක් උපදවා හුවේ හමුවේදී යොමුුවෙන් දෝන දැනයක් තැනත්තිේ න. එකට කියනවා ගැම්ඹුරු තැන් කෙරෙහි අවදාහනය යොමුුවීම. අපි අපේ පැවිද්ධ තුළා ආරම්භය පටන්න ඒ මොනවාසනාවට අපය එකක්ද කියන්න දන්නේ නැහැ. යමක් කවුරුහර කිව් හම එක ඊටට එහාට හොයන්න ඊීටහාට දකිින්ද. ඒ ඒ ඒ කාලෙහිටපු හිතවතුන් කිවේ දර්ශනාත්මක පැත්තක්වඋන් වහන්සේට තියෙනවා කියලා. මතක් විච දෙයක් හොය කියන්නේ මෙම පැවිදි විච්චාලුත යම් යම් දේවල් තියෙනමට්ටමට එහා කියනකොට එම කිවේ. එවගේ සසර පුරුද්දක් විය හැකියි. අද රත්තේ නිසා බුදුන් වහන්ස පි බඳ බුදුන්හසේ ගැන්වීම පිළිඳව රිනාත්මකව හිතන්ඩ දෙන්නෑ මට මග හිත. ශ්‍රේෂ්ටත්වෙන් හිතඩ. මිනිසා සඳහා පහළු උතුමෙක් වසෙන් හිතඩ. මේ ජීවිතයේම දුක්කලවර යනීමේ මග මේ ඔු ඉල්ලන්න එත් ඒ කනෙ. ඒක විවෘත වෙන්ඩ ඕන කියන අදහසෙන් හිතන්න තමයි මටහුරු වෙලාී. පසට කල්දාන්න කවදාවත් ලැස්වේෙන හැ එනිසා ඕනෑම දෙයක්ත් තුළ කෝ කොතනද මේ මගති බෙන්න කියලා විවස්ලිමත් එන්නට තරම් අපි දහිරි සම්පන්න වෙලා තින උත්සාහන්ත වෙලා තිබෙනවා සාම්සාරික පුරදක් වෙලා තිබිනවා මමට බුදු විිහක් ෂ ො තක් කියන්න මේක මේ සෙන් කතාවක තියෙන්නේ කැද වැලදී මහරිමොකක් කරමටමතකන මතෘුකාව ගරු සිිෂයක් එෙනවා සෙන් ගුරුව රෙක්කට එන ගුරුවරය කැඳතකෝපයක් කලන්න වෙන්නන්නේ එහි නිසා ශිෂ්්‍යයාටත් කැදකොප්පයක් දෙනවා. එමනි ආගන්තුක සත්කාරය තැන් වස දෙන්නටම කැඳවල නට උරණය. දැන් කැදවලදල ඉවරවිෙන කල් ඉඳල තම යහන්නේ පලස්්නය. උන්නාස දැන් කැඳවලදලා ඉවරද. ශිෂ්‍යඋත්තර දිනවා ඇහි ස්වාමේණී. ංහිත එක් දහස්නසේ අසු දෙක තුන හතර පහකාල වග තමයි මට ඔය කතාව හබ වෙන්නේ. ගුරයත් උත්‍රරයද දෙනෙන හි ස්වාමිනිිකව හම එහෙනම් ඕෝපය හෝදද. මේ ඇසු ශිෂ්‍යයාට වහ සත්‍යය අවබෝධ විය. ඒමකද්ද. අරමකවුදු විසි පහක් ම මේ එක ුහ බැන්ඳයි කියලා. ඉවරයි කියන කන සත්‍ය බෝධ විය කියලා කියන්නේ. ඔහුට කරන්න ඕනදේ තේරුුණාමය උත්පාවයි. අර කැඳවලදනකට වෙනදේ කෝප්පේ ගෑ වෙන කර. වළදනවා කියන්නේ ආහාරගන්නවා කියනනේ. ආහාර කියන්නේ කන දේවල් කියන වචන ගන්න ඇතුව ආහාර මනව සංචේතන ආහාර විඥා ආහාර කබලින්ක ආහාර කියන පද සහ පව සසරට ආහාරයක් පින සසටට ආහාරයක් ්‍යානයේ සසරට ආහාරයක් ආහාරයක් යන පැවැත්මට අවශ්‍ය කියන එක. අදකට අරමුණ රසේ විඳින්ට ආමේදී අරමුණට තියෙන් ව රූපතාන් හා සබ්ද තන්හා ගන්ධ තන්න්නහල තන්නා කාමණනි සාමකද වෙන්නන්නේ චිත්තා අභ්‍යන්තරයට හේතු ඉතිර වෙන ඇැඳවලන්දනකොට කෝප්ි ගෑවේ නොව කියන්නේ. තවටිකක් විස්තර කර ගම්ම අපේ. අරමුණක් රසවිඳන්න ගියාපුහම අරමුණ ඇසෙන් කණෙන් නාසෙන් දිවෙන් කයන්න උපදින්නේ. ඒකට අදාල තමන්ගේ නිගමේ ීරනයේ චිත්ත අ්‍යන්තර තිබල මයි එන්න දින්න සංඟති පස්සෝ කියලලා තරහා හරි බය හරි සෝකය හරි කණගාටු හරි ්‍රවිධ විතර්ක තම හදාගත්ත එකක් ඒකට ඒක තුවන කන කරන්නේ පස්වච්චා වේදන වෙදනපච්චා තන්නහා තන්හා පච්ා උපාදානුපාදන පච්චා බව මෙන්න කෝපෙ ගෑවිෙන හැටිය අරවනරස උඩින් විදඩෑයාේදී අනාග පලයක් උපදට හතු තු නේ තමයි කෝප ගෑවෙන හට. ති ගුර න නෑම කනෙක් ලොබද කර ෝොප ගන්නේ සං සසරට උපතින්ට හේතු ඒක තමයි අර පෙන්නන්නේ. එ ඊට පස්සට කෝප හො ැ එක ර න තිබු හැටියක්ති න කෝප දවලන්න හිතමයි කැඳ ගෑවුනේ. පබස්සරමිදම් භික්වේ චිත්තං උපින් සිත ප්‍රභාසරයි තංචකෝ එ වුුණට ආගන්තුක ආගන්තුක කස්සයන්න උපක් ෙ සිත කෙසෙන. ඒ තමයි කෝ්ප කැඳ ගෑවෙන මුලින් කෝපය හොඳදර තිබුණා කැඳ ගෑඇවිලලා දැ බිලා යුරුණනාන කෝපිට කරන්න දෙන කැඳටික අයින් කරන්න තරයියේ නිහ දන්ඩ විතරයි. එතකට තිබන කෝප්ය හම්බෝන ැ ඕකොහම ගලපගන්න ම අවුදු විසි පහම හන්සුනා කල කිය ඒ මේ කරන්්ෝන මේකයි කියෙලා තේරු හ ශ්ා එතන නිහටයක කරනට එතන රහතන්මහත කෙනක් ෙනවා කල ෂනිකා බෝද කියලා පෙන්නන්නේ පිිට ාසාාවන් කියනවන ඔවුට එ ඇස තුළ කනතුල නාසය තුළ තන්හා උපාදාන විද්‍යාතංකාරා තේරුණා කෙළදන්න රන්න ගයාම කෝප ගෑවෙනවා කෝපය සබා පිරිසු තමන් ගාහු කැද ටිකනින් අයින් කරන්න බොඩකි. අරුරසේ විඳන්න ගිල් එකතු කරගත්ත කලේස ධර්මටික නේද ප්‍රහණය කරන්න තියන වෙන කන්න දෙයක් නෑ නද එකක නේද ලෝබක්ක ද දෙසක්කේ මහක්ක නිබානං කියලා ම බට මේ කියන්න. එකතු වී රැස් කරනම හොත එකතුන වී අස්කරන තැනට පත්තනක තමයි අනුපන්න සමක් ගස්ස උපාදේ ති බුදු හමුදුරුවන්ගේ. ඔබ සඳ හා භාවිතා කරන්න පපුරතන් වින්ද වෙනවා. එතකොට අර සයවීම සහ රැස්වීම කියන දෙක. සේවන්නේ නම් රැස්වන්නේ නැහැ. රැස්වන්නේ නම් සේවන්න නැහැ ප්‍රාජාන කියන වචනන්නේ දීලා යනෙ කොරම හොඳ වුණනත්. හොන්ඳ එයහත්්‍ය පාක තේන්ට පුහ ලෝකි වසයෙන් මිනිසුන් අතර දෙවියන් අතර. නමුත් පෘථජජණනං ඔහු යන්නේ රැස්වන මාර්ගයේ කෝප්පේ කැඳ වලඳමින් කෝප්ේ කැඳ ගානු. මේ කැද කියනෙේ තේරම බීපහම ඉතුරුවන්න කොටස කියනන්නේන හොන්ඩ බැරු ඉතුරු වෙනවා කොඩ්ඩක් කෝප්පෙ ෑවිලා දේකට ගැන වේෂ කියලන්නේ සේස වෙනවා කිය. ම රස ද හිල්ලලා පස්ස දන්න තියෙනනට වස රෝද කිය න ග ග මට ඔබ ඉල්ලා හිට මේජීවිතේම දුකින් අතමැතිීමට වශ්‍යේ ධහම් කරුණුගේ පයක්හරි පහැදිලි කරන්න කියන්නේ. ඔන්න මම පහසුවේ නෙනෝ මාතරුකාවට විධ කාරණ අවස්සේ විචිත්‍ර කාරණ අවස්සේ දැන් ට මේ ජීවිතය මූල් කොටගෙන. ජීවිතයේ මොහතකින් සිදුන අරමරු වසය විඳීම මුල් කොටගෙන ඇසේකාණේ නාසේ දවේකයේ මෙහෙම දෙයක් සිදුවෙන බව කවද බණහන් නැත්මන් දන්නේ. බනපොත් ඔක්කමටික ලති වනත් දහම් පාසැලයි පෙරිවෙෙනයි පාසැයි තුන පහොර ති වනත් බද්ධගම ියන් කියන්න පාඩන් කර කලා පෙරදහමක් කරන හම ඇසේ කනේ නාසේ මේ සිදුව නැට පිළිබඳ හට ප්‍රායුකාබෝයක් නෑ. අන්න ඒක පැහැදිලි වෙනකුට තමන්තුළක සිදු වෙන්නේ. වැරැද්ද. තමන් අතින් සිදදුුව වර්ධයට සාතමයි සතරට බැඳන්නේ දුකහට ගන්නේ. පෞද්ධලිකව තමන් දුක හදාගන්න දෙයක් ලෝකෙ තිෙෙන දෙයක් නෙවේ. ආ ආනිකයි දුක කියන එක තම තමන්ට. තමන් නම් හදාගන්නේ මිදෙන් ගන ඒ හදාගන්න තැන තේරුම් අරගෙන හදා නොගැනීමට කටයුතු කිරීම නොවේද අනුපන් අස්ස මක් ගස්ස උපා දේති නොපන්මක්. රැස්සෙන මොහොත ශවේෙන මොහොතක් බලන්නර ශිෂ්‍යා. මේ චිත්තා අභ්‍යන්තරයේ ශචිත්ත සංකලෙසා භික්විය සත්තා සංකලිස් සන්තිපදයයි චිත්ත වදාන විසුත්් ජන්තිපදයයි කැඳකෝප්පේ කැද ගැවීම මසාහ කෝප්ෙහෙදීමෙන් පැහැදිරිි කරපු හැටි. එකයි ගුරු කියන්නේ මේ කරුණ තේරුම් ගත්ත කෙනෙක් ඒ පුද්ගලයාගේ දැක්මාස්සයෙන් පැහැදිි කරලා දෙනවා. නවතු වර්ණතමාන කාලය තුළ යම උපදෙස් දෙනාය දැක්මක් ඇතිවසි අපි දකින්නහැ ඔවුන් සක ශ්‍රාවකන්ට දෙන අවවාද ඉතා බොලදයි කිය ඔවුන්ගේ ආශරයෙන් ම දකින්න ගුරුවරන්ගේ ආසෙන්නෙවෙයි ඒ උපදෙස් ලැබුණය කියපු කාරණ ආශයෙන් සංසුන් සමාධයක් හදදාගන අරුණුවෙන් ඇති උත්තෙ ෙලා ඉන්න ති ල කිය එවුන් දන්නදේ බුදු උනවන්දනාව හරි පිරිත්කීමහන් මොනවන් හරි ඔබට හම් වෙන්න පුුවන් ඔබේ මේ ඇහැට කණට නාසට ගැටීමෙන් උප දෙෙන ලෝබදේස හ එන්න ඇතිම හොතක් හිතටවුත් දැනන්න එන්න ඇතිම හොතක් අහුවෙන්න පුලුවන්. වීරයෙන් වෙස මහන්සේ තුලින් දික පරිත්ක තුින් හරි වදා රීම තුලින් හරි හිමනත්තන් අරුණ ල යටටකිරීම තුලින් හරි ොත නාඩි ගානකට නැතන් හන කාලකට පලාව කරගන්න පුළුවනි. මේ මහ ලොකුදයක් කියල තමයි ස මාධිය සල්කන්නේ. මේක සංසුන්ති ආරම්්‍යයක් විතරයි නමුත්තඒේ ප්‍රක්ජනයටට අආවන දෙයක්. නවත් මේක සෝවානීම කියල හිතන බොෝදනෙක් මේ රට ඉන්න බවම දන්නවා. මේ සංසුන් සමාධිය හාම්බෝනි. නෑ ඒක ඔබට තේරුම් ගන්න පුළුවන්ක මක් තිබෙන්නේ අරමුණු නැති තැන සංසුන් සුවයක් තිබෙනවා එ අරමුවෙන් නැතනටලා ඉඩ කිය ලනව යකෙන් පෙන්න්නේ. අරමුණු එඒකේ තියන බරදුක තියන්නේ. අරමුණු එනකෙත් අරුණේ බර අයිමුණ මාර්මුණුවෙන් නැති තන සුවය අරමනෙත්තිේවා ඒනෙක තේරුම් ගන්ඩ ආරම්භක ප්‍රවේශයක් විතර යර්කෙන් තියෙන්නේ. ඇබුදුරජාන් වහන්සේ ම ග වැඩ රද නිස ද ල්ලින්. නිරු ම හිට ගම ගමට ව න ලද නිවන්ස වත්ති බුන්නේ අරුණු හමේනකට දවි දවී හිටිය යක යිං ලා හිටා ක කිය කියන්නේ නෑ වුන් වහන්සේ හම මොහතේම අරුණු ආවත් අරමුණුත් එක් කල කටයුතු කළ අනමුත්ේ වැවපෙක්වා හිට එදා අරමුණු නැතිකක් නෙවෙයි මේ සංසුන්සය කියන්නේ අරුණේ මුලාම මොතව සහරට බැනක් වෙනට අරමුණ ආවට ඇැලෙන් ගට නතු අවසන්න වනකොට අරමුණු නැතැනක සුුවයටයි මහන්සුවේට ඔන්නෑ අරමුණටු පස්සේ පැන්නිල්ලකුත් නෑ ජවත්තෙන්ට අවශ්‍ය අරමුණු සමග එකතු වීමේ බාධාවකුත් නෑ අවශ්‍යකාරණ. නොත් අවශ්‍ය කාරණාවලදී ඉතිං බොහෝවිට සරල වෙනවා අප චිච්ච කිය කියන අපල්ප කකෘත්තය බවට පත්වෙන ද අ මලි අවශ්‍යතා සඳහා පමණයි කැපවෙන්නේ බහ ච් බවට පත් කරගත්න වැඩ වැඩුවෙන එකැෙනෙවෙන්නේ නවිතිට අර මේ සංසුන් සුවයක් හදාගත්තා අය ඒක ඉන්න කාලයේ පලල් කරන්න මහන්සිුවෙන් එපා බලල්ර හැකි මහන්සේ තරමට නමුත් කොතනම් පලල් කලත් ඔබ ඒ පලල් කරේ ධර්මේතේරුම් අරගන ලොබක්ක දෙසක්කය මොහක්කය පිළිවෙලින් නෙමයි බලින්යට පත්ට සංසුන් සිත බලවත් කිරීම තුළ ඒ සිත විසින් අනිකාරනාවබින් ඇත් කරලති න රු ම මේ පිරිහහි නොම එක තියන් සිතක කියනෙක ඇති නො නැතිවන තැන් සමාදිිසිත වනත් දිගට පැයක් තියෙනකොට ඒක නැවත නැවත් උපදදින නැවනවා නමුත් එතන්ට ඔබ පැමිණි බලින් ඔබේක්ලේස ධර්මයන් යටත් ඇත් කරලා. ඒගොලු බලන්ගින් වාපහුුවේදද මගේ සර්ලම උදාහරණේ මාදුටුවේ ඔවව කරන කාලේඇසුවක අසු නමේ කාලේ උතන තමයි මාත්හිටියේ. කාලේ රජරර් පදේශය හිටියෙත් එනිසා ඔය සිද්ධිය මම දැක්කෙ වැවක් ආශරයෙන් වැැව්වල තියනවා පාස සම්පූර්යෙන්ම වැහිල තියෙන්නේ ජය බිින්දුුවක්කත් පේන්නේ තමහර වැැගූල නමුත් ගොබි අදන්නවා ජලී තියන බව. මිනිසා හු ිහින් තැනක් පාදගන්නවා නාන්්ඩ පංකඩ කියනක් නානතරුවේක ඇත්තවෙලා තිනවා ැයිද දෙක් නොගහි හිටියුත් මකටක් නය අපහු හෙනවා පහස උත්සාහ කරන්නේම පැදිච්චි තැන වොහන්න. මීට හා මම දැකල තියනවා මේ නාන මංකඩ ඇතුළට යනකල් ඇත්වෙලා තියෙනවා සතති අත් දෙකක් වැහල නොගුත් හම්පර්ණ මන්ට හයෙනවා පාවිච්චි කරමතුර විතරයි ඉඩ තියෙන්නේ.මිනිසා සහරවෙවුල ම දැකලති නො කොටුක්ගහලතියෙනවා අඩි පහහි පහේ විතර වතුරුමට්ටමින් ලැලිවලින් කොටුවක්ගහලා. යටතිින් එන්න බැපාසිලට උඩින් එන්නත් බෑ ඒටිකයිංකරම් පසේ ඒක ඇතුළට එන්න නෑ. දොර වහල පීන්නේ ගිහින් නාලා එන්න පුළුවන් හැමදාම. හැබැයි පාසී බලන්ගෙන්වා මේක වහන්ද. ලැලි කොටුව දිරාපු ගමම් ආපහෝ අරරිික වැැහෙනෝ. පාසිත් තේෙනවා අනං මොකද වෙන්නේ මංකට හරි කොටු හරි වහන්ඩ මයි හදන්න. ැයිතත්ව මොදැල තිෙනනවා පාසි ගහක්වත් නෑ. දැ වතුරුම යිතියන්නේ වහන්ඩ උත්සහ කරන්න නෑ නේද. පාසි නැතුහම වැහිල්ලක් නෑ නේද. ඔය සසුන් සිත ජලාසය වසේ නොත් කෙලෙස් පාසි වසයනොත් අරගත් හම කෙස් තියනතුරු නීවරණ කියනකේ තෙරම නිවන වහන්ඩ දනවා කියනක නීද. ඇති ඔබ නීවරණය ඇත් කරලා සැනිසිල්ලිින් හැතුුවට බෑන නීවරණහදන්න නව හඩන. එනම් උබ කරන්න ඕට? හැමදාම ජලාසය තියෙන් නම් පාසිටිකොක්කමයි කරන එක සමදානයකි. ඒ පාසියයින්කිරීම ේද ලෝභක්කය දෙසක්කේ මොහක්කයි නිබා නං කියලා කියන්නේ. නැ ැතත් නැවත නැවතත් බලවින් වාසය කිරීම අනු පස්සේ විහිරති. අන්න. එනිසා දැන් එන්න මේ කෝපයෝතන කටිකුත්ත ටෝබත්. ගන්න බුදුන් වහන් දෙවදාල තෝකං කනේන ක්ෂණයක්ෂණය අප පාසා ටිකටික දැන් මොකදදම ලෝබ කියන්නේ කාම දෝස කියන්නේ ව්‍යාපාද මොහම කියන්නේ මුලාවහම නැත්තම් විහිසා කලක් ගන්න වොත හර විට. බනතේරන්නේ ස් පෙරෝ ඔප ාගත්ත ටික මයි කාම විතර්ක ව්‍යාපාදිි තර්කව හිංසා විතර්ක කියන එක. ඒවතමයි ඔබේ ජීවිතය කතරලතියන ලස්සර නැති කර පයෙන්නේ වද බිඳ වන්නේ. මෙන්න මේක ප්‍රහාණයවෙන්නේ කොහොමද කියනෙ එක කිසිවවෙක් දැනග හිටේ නෑ බදුවරයා පහළවෙනතුර. බුදුවරේඇතමයි මේ අනුපන්නසමක් දස උපනුපන් මඟ උපබදමි මෙ එක්ක ප්‍රතිපදාවලෝකට පෙන්වුව එතමයි අතාගතවරුන්ගේ මාර්ගෝපදේශකත්තේ දැන ඔඋබතුළ දකින්න මේ කොහොමද මේ බලවත්වෙන්නේ දෙදෙනෙක් කතර අමනාපැත්වය නොවා. ඒගන කතතා නොක හිඩියෝස් සතියකින් කතා යාළුවෙලා ගතා කරවානි. දෙපැත්තර දෙනන්නක්නකට හට මෙයාහට කොටෝන්නු අතුගේ ලංකිේ නවා දැ මොකද වෙන්න එන්න්් එ එන්න මේක දුරදිගේ න. ැ හිතීමම දුරදිගු සන්තිමට මනපේ හිම්බස්වීමට පහරදිදීමට ගාතනයක් දක්කොයන්නේ නැවත භාවිතා කරන්නග යුත්න්නේ ඇල්ලට ඉන්න පිදුර දාන ඉන්නවාහෙම. එඔට මොනකාාරනයක්තිින් සාහරිීල්ලෝබදේ සමහම භාවිතා කරන්නගේ යුත්තව නිවන මගේ යන්නේ කය මගේයන්නේ නෑම න ඔ බලොත් කර මත ය ව පුුල මාාවතේ යන. එඒබට මහ පහසු ීමමකද සංසාරක කරලා තින්න්නෙත් ඒක මේෑ ජීතත්තේ ඒක කරනවා. එක වරදක් වසෙන් දක් ඉන්නේහ. ඔබ නිදහසේ පීනා යන මාළුවා දැලට අහුනහම දැලහිරවුනාවගේ මේ සසර දැලට අහු වෙලා. මාළුවට දැලටහු හම ගැලවෙන්න බෑ. අන පපුතක් ජනය මාළුවවා දැලට අහු මාල්ලුවක් තේර අනුපන්නා සමගස් උපාදේති තේරුණ පුද්ගලයා තම අනුගම නිපති පදාවකට යනවා මේ මොහොත්තේ අන්න එතකොට පස්සවේදනා තන්හා උපාදාන බව කෝප්පේ කැඳක ඇවීම නම් කැදටික අයිගෙන්න්නෙම නොවකරද්ද හෝද හෝ දන්න එක හොමද ලෝබක්කය දස එම් ලෝබේදී ලෝබේෂය කරන්න වෙනවා දේසේදී දේශේෂය කරන්න මොහේදී මෝහේෂය කරන්න වෙනවා මැකම එන්න ලෝබ මොහ දේශ මහො වසේ.ඒ මොහ පදට එදෙන්නේ මෝඩකම කියන අර්ථයෙන්නෙම මම කියන අර්ථය ලෝබේදී ලෝබේ ම දේශේදිී දෝසේ ම හිසාවිදි හිංසාව මම. අන බුදු සමය ත්‍රවිධවිතර්ක උපදින්ට එපා කියලන උපදින් දෝන උපදින්නේ පිරගත මෝඩකම ප්‍රතිපයක් වසේ. උපදින්නේ අවදතන් පර නින්ද තයනතුරු ප්‍රසාධ හයට ගැටීම ප්‍රතිබලයක් කස ප්‍රසාධද පහටත් මනෝදවාාරයට. එකට ඒක ඒක වී ජීතය අවුල් කරගන්නය තවදරටත් කෝපේ ැ ගාගන්න ප්‍රථක් ජයග ප්‍රතිපදාව එක හේන අය ය ප්‍රතිපද. ඒක සාපයක් මේ මහො තසසිරවාද කර ළන් බුද න් තේරු ගත්ත පුද්ගලයාට වෘතිී වසෙන් තබන්ට කරම් පිර වගම් කිසිවක් බාධාවක් වෙන් ඒෑවාහෙන්මයි හොඳ දේව එ අස්සේ මේ අරමනොට එනකි ලෝබේදී ලෝබේ ම දේද දේ ම ඉනිරිසියාාවද ඉරිසියායම කෝදදිී කෝදේම එකතුවීමෙන් භාවිතා කිරීමෙන් උපන් මගමයි නෝපන් මගනමේ බවයට මගමයිය නෙවනට මගනෙමයි නූපන් මඟ උපදනාවා කියන නිවනට මග දැන්ම වැඩුනෙත් වර්තමාන මොහොතේ භාවිතා කිරීමෙන් නං වර්තමාන මොත භාවිතා නොකිරීමෙන් සේවෙන බව ඔබට තේරෙනවාද ඔබට ජීවිතයේ පුරුදුතයෙන යමක් කියලමයි කරලමයි බුදුරජාණන් වහන්සේ නොකිරීම කියල එකක්කු ගන්න නොවා මොහද නොකිරීම කරන්නේ ප්‍ර්සනයක් සමාජයට ක්‍රෝධකරොත් දිනන්න හම්බ වෙන්න. අක්කෝදයන දිනයකෝ ක්‍රෝධය කෝද නොකිරීමෙන් දි අන්න පුළුවන්. අවේරෙන් එච් වයිට නොකරීමෙන් වෛරය සංසි දෙනවා. නොකිරීම කර නැට තමයි දේරෙන්න ඇතිකොද ඒ එකටත් ක්‍රමයක් කිල්ලනවා යිට පස්ස. අවිිදැම් මොකද කරන්න ඕන. ක්‍රමයක් ඉල්ලන්න එපාට. සාභාවික උපන්නන් කාමිතක්කං ව්‍යපාදී තක්කම් විහිසා විතක්කං කියන්නේ තමන්ට අදාල සේස්ත්‍රයේදී දොරවල් පහඬිසා උපදිනයක ක්‍රමයක් එල හරයනයි. බලන් ඉන්න ඔබ ඇතුළට ඉන්න සතුරා අයිලියට එනතුරු බාහිර ඇවදව්වෙන්. තේරුගත් බදගලට බාහිර ේවල් උද් කරනවා තමන් ිත්තා අ්‍යන්තරය මතු පිට ගේන්. තුමට ගෙනා පුද්ගලයා කනින්ගල්ල එලිට ආන්නඩ උද්වෙනවා ආර පුද්ගලයාට ලෝබේ නැති හතුර දේශ නැති මතුරා මහහි නැති හතුර අ කනිංහල ලියට දාන්න්න ජවිත රංගන්න න. මේ භාවනාව හරිම සුන්දරයි. මේකටගැන විදර්සනා භාවනාව අරමුණු විදර්ශනා කරන්නේ. අරමුණ බලෙන් ගරම් මේක අනි්චන් දුක්කන් අනත්තාකක අයින්වනෙවෙේ. දත පන ද නතුර බජිවත්වන ේස්ත්‍රේදී කාමවිතර්කයේ ලෝබය ව්‍යාදිිතර්කය දේස විහිස විතර්කයේ මොහේ ෙලගන්නක ක් රරිට විද විතර්ක එකයි. දැන් මෙන්න ඔබට ගණදෙහිතනවා බනිින්දිිහිතනවා පණ්ඩහිතනවා පිගන් නිදින ඒ තමයි කිරීම. ඉ මගෙන්ගහන්යයි නොකර කිය නොකරීදකු. ට සම්න්ධ කියන්නේන මේක කරනේ තමයි දිර්ත්‍රි පිපිටික පෙන්න්නේ තින්නන් සංගති පස්සව පස පච්චා වේදන වේදන පච්චා තන්නහා තන්හා පච්චා උපාදන රපාද පච්චා බව ඇහැ තුළ රූපය කනතුල සබ්දේ නසය තුළ ගන්ධදය පවතුළ පින තුළ බලන්න්න මේක න්න කරනවා එතකොට සසර උපදවනෝ ඔබ පවෙන් හෝ පිණින් හෝ දයානෙන් යන්දහසරක් අනාගහසරක් හදනෝ සංසිව්වාද නෑ තේසං උප සමෝසකු ඒවායේ සංසිදීමයි සැප අන්න නොකිවීම කියන එක. අ නාදිවාසේති පදෙන් පිළිගන්න නෑ බාරගන්න නෑ. පජහති පදෙන් එකතු නොවනවක නර්ථය විනෝදේති පදෙන් එකතු නො අර්ථය ප්‍යන්තිකරෝත්තික න පදයෙන් අවසන් කරනවාක නර්ථය දිරිියට නො වසන්කිනවාගේ අර්ථය අනභාවන් ගමයිතිපදයෙන් මේ මොහොතය බේ ක්‍රියාත්මක වෙන්ඩුවනදැ එකතු වීම සසරය කරගත්ත මෝඩකම එකතු නොවීම නූපන් මග එනිසා එක සම්මාවා ආයාමය පෙන්න්නේ චිත් භ්‍යන්තී තින එක ඒක තම උපන් අකුසල් කියලා පන්න කුල් දුරකිරීමට ගන්නා ෑයම කෙනකින් පෙන්න්න නොකිරීම. මොකද ආපු දෙයක් හිතට එකතු වුණොත් අනාගතේ හැදෙනවා එක තුනුුණනොත් යාට යන්න වෙනවා ඇතනින්. සිදර වළගු කර තින කාලසීමාව හටගෙන නැසැන්ට විතරයි තියන්න බෑයිතන. අපි පිළිගත්ත නැත්නම් ආපුවා යනවා අනේ. මේක පුරුදු කරන් ඕනනේද. එන මොහොතට එකතුෙන්ට සිහිය ඔන්න එකට මුක්ට සතිතියන්නේ පුරදු කර ගත්ත. එන මොහොතට එකට එක නොවැෙන්ඩ තමයි දියුණු කළ සහිය සතිය මොකද සතිපදයේ දෙන්නේ මේ ඔබහිත නාර්ථෙන්නෙවෙයි අර අකුසලයෙන් වෙන්වීම කරන සිතුවිල්ලක් වසයෙන්. කුසල සිතුවිල්ලක් න සති කියන්නේ. සතිය මෙ සසර හදන එක කඩලා අරය අයින්කය අයින් කලදන. එකට අන්නේ ඒ සතිය දියුණකට සියෙන් කටුතු කමකද අප්‍රමාදය අර එකතුවීම ප්‍රමාදය එකතු නොවීම ප්‍රමාදය. දැන් ඒ නූපන් මගනේදය එකතුනත් නැවත ලවත්වෙනවා එක දුනනොත් දැන් යාට බහින කලාව. ඇලෙනකරු සිය දක්වා අයනකට නගෙන කලාව සී අනු නේ අනුවට දක්වායනකොට එක බහින්න කලාව. එලන කරු එකක්ත් නැතර දුක් එකක්ත්නට කියන සිිතා ්‍යාන්තරෙන් ඉන්නෑ ඇැ කෝපය හෝදල ඉවරයි. කෝප හෙදිල්ල තිෙන වාන්සිර හත් දක්වා පරිපස්සය හෝදන් දෙයක් කෝප ඇත්තන ගැවන්න ප්‍රතර්ගන පු ගලය කරන්න කෝපය ඇඳ ගානග ගානකගොන්නකි. මෙන්න මේ විදිහෙට අපි ඔබට ඔබ තුල අදියුතැන් පටන් ට ජීත්වීමට අවසේ හපත් කර්තාව එපළිුවන සිදු ආකාරයක තහනමක් බාධකයක් පනවන්නේ නැතිව අන්න අටත් නොදැන්නන විඩිහට තමන් මෙම දෙයක් කරන බව තවත් එබඳ පුද්ගලයක් කරනම තව කෙනෙත් දන්නේ නෑ. මෙ රහසගත භාවනාව මහමකද වාහනයේදී ඕනෑම තැනකද කරන්න පුළුවන් බව එබඳ තෙනෙක් ඇරුණු හම අනිත්තයි දන්නේ නෑ. එවුනාට පුංචිකාලි රජචනා මාතෘකාව මතක් කරගන්ඩ ඉවසීමෙන් සැනසීම ලැබි කියන ඔය ඉවසීම කන්ති කියන්නේ ඔන්න කාමවිතාර්කය ව්‍යාපාදිී තර්කය විහින්තාවි තර්ක ක්‍රියාවට නොඩගා නැසන්ටාරිනවාට පස්සේ ගණඩ තියනට මේ පස්ස ගන්න යන සිවෙ වසන්න බලවත් කරනුඇ ඔන්න මේ ජීවිත දීමන මේේ ොේ දීම ඔබ දුක්ක නිරෝධගමී පටිපදාවයනවා මේ වැඩේ කරඩ අභ්‍යාස කරනවා අ භාවන අභ්‍යාස කියයන්නේ ඕක නැවත නැවතත් දියුතැමට නිදට යනතුරු තිවිද විතරකයේදී භවිතා කරනය එක එතකොඩ ඉතිංහර සුකන්ංසුපති සු කම්පටි පුජ්ධත නිපාකන්සු පිනම් පස්සති අප ආදි ඔය කියන කාරණ ප්‍රතිඵල බීම හම්බවයවට මන පියකරුවයි පැහැපත්වෙයි හැම ම ප්‍රිය කරයි මොකද පිරිසු දහදොතක් නැත්තන් නිකලෙ සදවතක් තියෙනකුට එක දැනෙනවසමාජයට ආකර්ශනීයයි ගදීතිද මේ තේ නට දහමස හලයි වාන න . එනම් ලෝබේදිීල්ල ලෝබක් උපදිින්ඩැර් ලසේ කිරීම දේසේදදෙේ උපදිින් ඩැර්ල්ලා එක නොවීමන් ශේකිරීම ලෝබක් ද සක්කේ ප්‍රතිපදාව කෝප හෝදරමාර. රන ේරම් ි දාවක් ොලින් හත් සයෙන්ම නවීමට පැමිනට ට ම කරුණු පැදිලිකිරීම පනිිසේ හතු සනාවේ යයිකන පාර්තනය රමින් ම ධර්මානු ශාසනාව මෙතැකින් අවසන් කරනු ලබිනෝ. සදීතියෝයි වජන්තු, සබරෝගෝ නිනස්සතුූ මතේබවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙ නාටමතෙරුවන් සරණයියේ.